आनंदीद पुत्र आनंदीद शुद्धात्मे आनंदीद नामेन आमेन अप स्वामीन बने जेसु क्रिसुन वाहन से गे वारा प्रसादयत देवी प्यानंगे प्रेमयत शुद्धात्मे अन वाहन से गे सहभागी कमात ओब सियालन समग पावतीवा ओब समग द पावतीवा क्रिसुन वाहन से गे खलवारिया गे पुदान नट ओबात मामत सुदुसन बने पिनिस සුළු මොහොතක් නිහඬව දුබලෝ අපාතේන උනාව සෑම පාපයකටම දේවතාත්ගෙන් කමාව අයද සිටිමු. සියලු බලැති දෙවියන් වහන්සේටද සහෝදරවරුනි ඔබටද මා පව කළ බව කියමි. සිතින් වචනෙන් ක්‍රියාවෙන් සහ අතපසු කිරීමෙන් බොහෝ පව කෙලිමි. ඒ මාගේ වරදින්ය मागे वरदिन्य मागे महात्वरदिन्य एहेन भाग्यवत नित्य कन्नी मरिय तुमियद सिरु सुरदूतयन हा शुद्धवंतयन्द मागे सहोदर वरनी उबद मा उदेसा अपगे स्वामीन वन देवियन वहन्सेट याज्ञा करन मेन अवनतब इल्ला सिटिमि सिलु बलती देवियन वहन्से अपट करुणा कर अपगे पव क्षमा कर සදාචිවනේට අප සැම පමුණුවනසේක්වා ආමෙන් සියලු ජාතීන් දේව රාජ්‍යයේ සාමයේ වෙත කැඳවා ගැනීමට වැඩම කළ ස්වාමිනී කරුණා කළ මැනව ස්වාමිනී කරුණා කළ මැනව අප ශුද්ධවත් කරනු සඳහා දේව වචනයෙන්ද ප්‍රසාද දහන මාර්ගයෙන්ද අප වෙත වැඩම කරන්නා වූ ක්‍රිස්තුණී කරුණා කළ මැනව ක්‍රිස්තුනේ කරුණා කළ මැනව ඔබ වහන්සේගේ ජනතාවට සදාතන ගැලවීම රැගෙන මහිම ප්‍රතාපයෙන් නැවත වඩින්නා වූ ස්වාමිනී කරුණා කළ මැනව ස්වාමිනී කරුණා කළ මැනව අපි යාඥා කරමු සර්ව බලධාරී සදාතනික දෙවි ස්වාමිනී සැබෑ ක්‍රිස්තු අනුගාමිකයන් මෙන් ඔබ වහන්සේ වෙත බැතිසිතින් යුතුව දිවි ගෙවන්නටද අවංක හා පරිත්‍යාගී ලෙස සේවය පුදන්නටද අවශ්‍ය ශක්තිය හා සොම්නස අප වෙත උදා කළ මැනව මහෝත්තමී ආනන්ද සදාතනික ආනන්ද බුන වහන්සේම ඔබ දරුවන්ගේ බහැපත් යැදීම් කරුණාවෙන් බාරගත මැනව මෙකී දේ වහන්සේ හා ශුද්ධාත්මයන් වහන්සේ සමග එකම දෙවියන් වහන්සේව සදාහතම වැඩ සිටින්නා වූ රජකම් කරන්නා වූද වහන්සේගේ පුත්‍රයාණන් හා අපගේ ස්වාමීන්ද වන ජේසු ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා ආමෙන් පළමුවන දේව ප්‍රකාශනය පාවුලුතුමන් විසින් රෝම වරුන්ට ලියන ලද හසුනෙන් උපුටාගත් කොටසකි මේ මරණීය ශරීරයෙන් මා මුදන්නේ කවරෙක්ද මා තුල එනම් මාගේ මිනිස් ගතිය තුල किसी यहापतक नैति बव दानिमी मंद यहापत किरीमट कैमत्तक मट एतत ए इटु किरीमट शक्तियक मट नैत मा कैमतिवन यहापत नुकर मा अकमतिवन अयहापत मम करमी इदिन मा करन्ने मा अकमतिवन देयनाम ए करन्ने मा नुव मा तुल एति पापेय ए बैविन යහපත කිරීමේ කැමැත්ත මට ඇති අතර නපුර මා නොමගට පොළවන්නේ යන ප්‍රතිපත්තියක් මට පෙනේ මාගේ හදපත්ලෙන් මම දෙවියන් වහන්සේගේ ආඥාවට ප්‍රිය කරමි
එහෙත් මාගේ මනසෙහි ඇති ඒ නීතියට විරුද්ධව සටන් කරන මාගේ ඉන්ද්‍රියයන් තුල වූ පාප නීතියේ වහල්කමට මා හෙළන වෙන ප්‍රතිපත්තියක් මාගේ ඉන්ද්‍රියයන් තුල ඇති බව මට පෙනේ. අනේ මා වැනි කාලකන්ණි මිනිහෙක් මේ මරණීය ශරීරයෙන් මා මුදන්නේ කවරෙක්ද? අපේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ තුලින් දෙවියන් වහන්සේට ස්තුති වේවා. කොටින් කියතොත් මනසින් මා දේව ආඥාව පිළිගනිතත් මිනිස් ගතිය අනුව මා යටත්ව සිටින්නේ පාප ආඥාවටය. දේව වචනය මෙසේය. පිළිතුරු ගිය ඔබගේ පිළිතුර සමිඳුනි, ඔබ වහන්සේගේ අනපනත් මට ඉගැන්වුව මැනව. සමිඳුනි, ඔබ වහන්සේගේ අනපනත් මට ඉගැන්වුව මැනව. මට තියුණු නැනනුවන හා දැනුම දුන මැනව. මන්ද මම ඔබේ ආඥා විශ්වාස කරමි. ඔබ යහපත්ය, යහපත් කරන සේක. ඔබේ පනත මට ඉගැන්වුව මැනව. ඔබගේ පිළිතුර සමිඳුනි, ඔබ වහන්සේගේ අනපනත් මට ඉගැන්වුව මැනව. ඔබේ මෙහෙකරුවාට ඔබ පොරොන්දු වූ පරිදි ඔබේ මහා කොළුණු ගුණය මාගේ සැනසීම පිණිස වේවා. මා ජීවත් වන පිණිස මට අනුකම්පා කළ මැනව. ඔබේ ව්‍යවස්ථාව මගේ ප්‍රීතිය වේ. ඔබගේ පිළිතුර සමිඳුනි, ඔබ වහන්සේගේ අනපනත් මට ඉගැන්වුව මැනව. ඔබේ නියෝග කිසි කලෙක අමතක නොකරන්නෙමි. මන්ද ඔබ ඒවායින් මා පණගැන්වූ සේක. මම ඔබේය, මා මුදාලුව මැනව. ඔබේ නියෝග මම මෙනෙහි කෙලෙමි. ඔබගේ පිළිතුර සමිඳුනි, ඔබ වහන්සේගේ අනපනාත් මට ඉගැන්වුව මැනව. සුපුවත් ජයනද. හාලෙලූයා. ඔබේ සිත් දැඩි කර නොගන්න. සමිඳානන් පවසන දෙයට සවන් දෙන්න. ආලෙලූයා. 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 ස්වාමීන් වහන්සේ ඔබ සමග වන සේක්වා. ශුද්ධවර ලූක්තුමාගේ ශුද්ධ සුවිශේෂයෙන් උපුටාගත් කොටසකි. ස්වාමීනි, ඔබ වහන්සේට මහිමය වේවා. තවද උන්වහන්සේ සමූහයාට කතා කොට අවර දිගින් වලාකුලක් නගිනු ඔබ දකිනා විට වර්ෂාවක් එන්නේ යැයි ඔබ ඒ වෙලෙහිම කියන්නා විය. එසේම වන්නේය. දකුණු දෙකින් සුළඟ හමන විට දැඩි ග්‍රීස්මයක් වන්නේ යැයි ඔබ කියන්නා වූය. එසේම වන්නේය. කෛරාටිකේනි, අහසේද පොළොවේද ලකුණු තෝරා දීමට ඔබ දන්නා වූ නම් දන්නා වූය. එහෙත් මේ නියමිත මොහොත ඔබ නොදන්නේ කෙසේද? හෘදය කුමක් දැයි ඔබම විනිශ්චය නොකරන්නේ මන්ද? ඔබේ පැමිණිලි කාරයා සමග උසාවියට යන විට මගදීම ඔහු සමග බේරුමක් කර ගැනීමට බොහෝ වෙහෙස මහන්සි ගන්න. එසේ නොකළොත් සමහර විට ඔහු ඔබ නඩුකාරයා වෙත ඇදගෙන යන්නේය. නඩුකාරයාද ඔබ උසාවියේ නිලධාරීන්ට බාර දෙන්නේය. උසාවියේ නිලධාරියා ඔබ හිරගෙට යවන්නේය. අන්තිම සතේට ගෙවනතුරු ඔබ එතනින් පිටතර නොවෙන්නේ යැයි මම ඔබට කියමි.
සමිදානන් වහන්සේගේ ගැළවීම දායක සුභාරංචිය නම් මෙසේය. ක්‍රිස්තුනි ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. අපි සුළු මොහොතකට වාඩි වෙමු. කෘතුමන් තුල මා ප්‍රියාදර ප්‍රේමවන්තේනි, අද දිනේ තුල පළවන දේව ප්‍රකාශනයේ තුලින් අපට ආරාධනා කරනවා අපගේ ජීවිතේ කොයි ආකාරයෙන්ද අපි ගත කරන්නට ඕන කියලා. ඔබ මම අපි හැම කෙනෙක්ම වරදක් කරනකොට දන්නවා මේක වැරදි කියලා. අපගේ හද සාක්ෂිය කතා කරලා කියනවා මම මේ වැරද්ද කරොත් එහෙම මම පාපයට ඇද වැටෙනවා, මගේ ජීවිත පැවැත්ම කඩා වැටෙනවා කියලා අපි දන්නවා. නමුත් දැන දැනත් ඒ පාපයට තියෙන ඇල්ම නිසා, නැත්තම් සාතන්ගේ පැත්තට අපගේ ජීවිත නැඹුරු වෙලා තියෙන නිසා අපි දැන දැනත් යහපත පිනිපෙනි අයහපත කරන පුද්ගලයෙක් බවට පත් වෙලා. ඒකයි ශුද්ධෝ පාවලුතුමා රෝබෝන්ටිය දේල සන්දේශයෙන් කියන්නේ මම දන්නවා මේක අයහපත් කියලා. නමුත් දැන දැනත් මම අයහපතට ඇති ඇල්ම නිසා යහපත ප්‍රතික්ෂේප කරලා අයහපත තුල ජීවත් වන්නට මම උත්සාහ කරනවා. පාපය ඔබ මාව ඒ අයහපත මිහිරි තත්වයට පත් කරලා ඒ සුළු මොහොතක ලැබෙන తాවකාලික සතුට වෙනුවෙන්, తాවකාලික වින්දනය වෙනුවෙන් සාතන් අපගේ ජීවිතය සාතන්ගේ පැත්තට ග්‍රහණය කරගන්නවා. නමුත් ඔබත් මමත් අපි හැම කෙනාම දන්නවා අපි කරන දේ වැරදි කියලා. අපි කරන දේ දෙවියන් වහන්සේට ප්‍රසන්න නැහැ කියලා. ඒ වගේම සුවිශේෂ වාක්‍ය තුල අපට ස්වාමින් වහන්සේ පැහැදිලි කර දෙන්නේ මේ දෙමයි. උන්වහන්සේ අපට කියනවා ඔබ කෛරාටිකයෝ, බොරුකාරයෝ. ඇයියේ ඔබ දකින්නවා නම් මේ පැත්තෙන් වලාකුලක් එනකොට අද වහිනවා. අපි සමහරක් අය කියන්නේ ආද නම් අහස කළු කරලා තින අනිවාර්යයෙන්ම වහිනවා. ඔබ ඒ දේවල් දන්නවා. ස්වභාව ධර්මයේ සලකුණු දැකලා, සංකේත දැකලා ඔබට නිගමනය කරන්න පුළුවන් අද වහිනවද නැත්නම් අද පායනවද කියලා. නමුත් දෙවියන් වහන්සේගේ වරප්‍රසාද ඔබ අභිමුව තියෙද්දිත් ඔබ ඒවා දැක දැක නොදැක්ක ඉන්න පුද්ගලයෙකු බවට පත් වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම මුහුදු කරේට ගියොත් එහෙම ඕගොල්ලෝ මම අත්දැකලා තියෙනවා අපගේ ග්‍රාමයේ තුල ඒ දීවරයෝ මේ මහා මුහුද ඈත තියෙද්දි ගොඩබිම ඉඳලා කියනවා අද මාළු අහු වෙනවා. ඒ මුහුදේ තියෙන වර්ණයේ දෙස බලලා අද අහු වෙන මාළුන්ගේ જાතියත් ඒගොල්ලන්ට කියන්න පුළුවන් දීවරේන්ට. ඒ තරම් ඒ සලකුණුත් එක්ක, ඒ සංකේතත් එක්ක, ස්වභාව ධර්මයත් එක්ක හොඳට ගැටිලා පළපුරුද්දකින් ජීවත් වෙන්නේ. එසේනම් කතෝලිකයන් වන ඔබ මම උපතේ සිට මරණය දක්වා සක්‍රමේන්තු ජීවිත ගත කරමින් හැමදාම දිව්‍ය පූජාවට ඇවිල්ලා මේ දේව වචනයට සවන් දීලා ඒ තුල ජීවත් වෙන ඔබ මම මේ දේව වචනය තුල නිවැරදි දේ හරියාකාරව වටහා නොගන්නේ ඇයි? දැන දැනත් මේක වැරදි කියලා, දැන දැනත් මේක අයහපතක් කියලා ඇයි අපි ඒ දෙයටම අපගේ ජීවිත පොළඹවා ගන්නේ? ප්‍රියදර ප්‍රේමවන්තේනි, ඔබගේ මගේ ජීවිතය කියලා කියන්නේ ශුද්ධාත්මයන් වහන්සේ වැඩ සිටින ශුද්ධෝ මන්දිරයක්. ඔබ මම මේ ආත්මයන් වහන්සේට අපගේ ජීවිතය විවෘත කරන්නේ නැති වුණාම, මේ ආත්මයන් වහන්සේට අපගේ ජීවිතය පුරවන්නට ඉර නොදුන්නාම, මේ ආත්මයන් වහන්සේ වෙනුවට වෙන වෙන යක්ෂ ආත්ම තමා අපගේ ජීවිතය පුරවන්නේ. එතකොට මේ යක්ෂ ආත්ම තමා අපගේ ජීවිතේ මෙහෙවන්නේ. ඒ ආත්ම තමා ඔබ මාව අපි හැම කෙනෙක්මම වැරදි මාර්ගයට යොමු කරන්නේ. එසේනම් අදිටන් කරගන්න අද දිනේ තුල ස්වාමින් වහන්සේ ඔබට මට අපි හැම කෙනෙකුට ආරාධනා කරන්නේ දෙවියන් වහන්සේගේ ආත්මයෙන්, ශුද්ධාත්මයන් වහන්සේගෙන් පිරිලා වැරදි දේ වැරදි ලෙස දකින්නටත්, නිවැරදි දේ නිවැරදි ලෙස දකින්නටත් හැම මොහොතකම යහපත පමණක් අපගේ ජීවිතය තුළින් ඉටු කරන්නල්.
මේ සඳහා අවශ්‍ය වරප්‍රසාදය රැකවරණයේ ශක්තිය අපි සම කෙනෙකුටම ලැබෙන්න කියලා මෙම දිව්‍ය පූජා යාගය තුළදී අපි යාඥා කරමු. පුතමී ඔබට ආදර සමින්ද මාසතු සමදේ බාර සහෝදර සහෝදරියනි මාගේ සහ ඔබගේ යාගය සියලු බලති දෙවිපියන් වහන්සේට ප්‍රසන්න වන පිණිස යාඥා කරන්න. ස්වාමින් වහන්සේගේ නාමයට ප්‍රශංසාවත් මහිමයත් අත්වන සඳහාද අපට තමන් වහන්සේගේ මුළු ශුද්ධෝ සභාවට ප්‍රයෝජනයක් අනුසන සඳහාද ඔබගේ හස්තවලින් ස්වාමින් වහන්සේ මේ යාගය පිළිගන්නාසේක්වා. සදාතනික දෙවිපියාණනි ඔබ වහන්සේ ඉදිරියේ පඬුරු පුදන අප මෙලව දිවියේ කරදර වලින් මුදාගත මැනව ඔබ වහන්සේගේ දැසි දසුන් මෙන් අපගේ ගැති බව පෙන්වමින් ඔබ වහන්සේට සේවය කිරීමටද අප සිදු කරන මේ අභිරහස මගින් පවින් මිදී අප පාරිශුද්ධවත් කරන වරප්‍රසාද ලබා ගැනීමටද අපට සහාය මැනව මේ කීදේ අප ස්වාමීන් වන ජේසු ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමග වනසේක්වා. ඔබගේ සිත් යොමු කරන්න ස්වාමින් වහන්සේ වෙත යොමු කර සිටිමු. අපගේ දෙවියන් වන ස්වාමින් වහන්සේට ස්තුති කරමු. යෝග්‍ය බුද යුතු බුද ක්‍රියාවකි. පාරිශුද්ධ පියාණනි සිරි බල්ති සදාතන දෙවි ස්වාමිනි සෑම කල්හිද සෑම තන්හිද අපි ඔබ වහන්සේට තුති පිදීම සැබවින්ම යෝග්‍ය යුතිය සාධාරණය ගැලවීම දායකය. බොහන්සේගේ ප්‍රේමවන්ත පුත්‍රයන් මගින් බොහන්සේ අප මැවූ සේක එම පුත්‍රවාන් මගින් නැවත අපට නව ජීවිතයක් දානය කරන සේක එහෙයි ඔබ මැවූ සියල්ලන්ගේ වන්දනාවද ඔබ මුදාගත් දරු කැලගේ ආදරේද ස්වර්ගවාසීන්ගේ ප්‍රසංසාවද ඔබ සතු ලෙස හිමිවන්නේය. ඔබගේ දරුවන් වන අපද අපගේ සොහොයුරු සොහොයුරියන් හා එකතු වී ඔබ වහන්සේගේ මහිමය සොම්නසින් මෙසේ ප්‍රකාශ කරමු. සුවිශුද්ධය සුවිශුද්ධය ලෝකාග්‍රදෙවි ස්වාමින් වහන්සේ සුවිශුද්ධය අහසත් පළවත් ඔබගේ මහිමයෙන් පිරී තිබේ ස්වර්ගයෙහි ජයශ්‍රී වේවා. ස්වාමින් වහන්සේගේ නාමයෙන් වඩිනතුමානෝ භාග්‍යවත්ය ස්වර්ගයෙහි ජයශ්‍රී වේවා. එසේය ස්වාමිනිය බොහන්සේ සැබවින්ම සුවිශුද්ධය සියලු සුවිශුද්ධතාවිය උල්පත බොහන්සේමය. එහෙයින් බොහන්සේගේ ආත්මයන්ගේ අනුභවයෙන් මේ පඬුරු පාරිශුද්ධවත් කරන මෙන් අයදෙමු. අපි එසේ යදිනුයේ මේ පඬුරු අප උදෙසාප ස්වාමීන් වන ජේසු ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී ශරීරයත් ශ්‍රී රුධිරයත් බවට පත්වනු සඳහාය. උන්වහන්සේ දුක් සහිත මරණයට සිය කැමැත්තෙන් තමන් පවරා දෙනු පෙර පූපේ රැගෙන බොහන්සේට තුති පුදමින් ඒ කඩා සුවකීය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැම මෙයින් කෙන අනුභව කරන්න සැබවින්ම මෙය ඔබ උදෙසා පවරා දෙනු ලබන මාගේ ශරීරයයි. රාත්‍රී භෝජනයේ වැළඳු පසු උන්වහන්සේ සෙම කුසලාන දරගෙන
නැවත තුති පුදා සුවකීය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක ඔබ සැම මෙයින්ගෙන පාණය කරන්න සැබවින්ම මේ අභිනව බෝධ අනන්ත බෝධ ගිවිසුමේ මාගේ රුධීර කුසලානයි පෞකමාව සඳහා බෝධිසාද සිළු මිනිසයන් උදෙසාද එය වගුරුබනු ලබන්නේය මා සේ කිරීම පිණිස මෙය සිදු කරන්න අප විශ්වාස කරන අභිරහස ප්‍රකාශ කරමු ස්වාමිනී ඔබ වහන්සේ කුතුසේක ස්වාමිනී ඔබ වහන්සේ උත්තාන වූසේක ස්වාමිනී ඔබ වහන්සේ නැවත වඩිනසේක එහෙන් පියාණනි යොවුන් වහන්සේගේ මරණයද උත්තානයද සිහිපත් කරමින් ජීවනදායක පූපේද ගැලවීමදායක කුසලානද අපි ඔබ වහන්සේට පුද කරමු බොහන්සේ හමු වී සිටින බොහන්සේට සේවය කරන්නට සුදුසුසන් වශයෙන් සැලකීම ගැන අපි බොහන්සේට තුති පුදමු. ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරයට සිරු දිරයට සහභාගී වන්නා වූ අප සැම ශුද්ධාත්මයන් වහන්සේ විසින් එක්සත් කරනු ලබන ලෙස අවනත වායද සිටිමු. ස්වාමිනී මුල්ලවේ පැතෙන පවත්නා බොහන්සේගේ ශුද්ධෝ ස්වභාව සිහි කළ මැනව ෆ්‍රැන්සිස් නැමැති අප ශුද්ධෝතුම පියතුමන්ද මල්කම් රංජිත් නැමැති අපාගරාද ගුරුතුමන්ද එතුමාණන්ගේ සහායක රද ගුරුතුමන්ලාද සකල පූජක පිරිස එම සභාව දයා ගුණයෙන් පිරිපුන් වන්නට සලස්සනු මැනව මෙලවින් ඔබ වහන්සේ වෙත කැඳවාගත් මාර්තා හාමි චාලර් ට්‍රැපියල් ඇන්ටනි ෆ්‍රැන්සිස් ලුයිස් වික්ටෝරියා ඔඩ්රි වික්ටෝරියා මාලනී පැටිමා අල්පෙන්සු ලූඩ්ස් බෙනි පුෂ්පම් බෙනඩික් මාර්තා මරියා යන අයගේ ආත්ම වෙනුවෙන් අපි ආඥා කරමු ප්‍රසාද ස්නාපනයේදී පාපීර නැස්මින් බොහන්සේගේ පුත්‍රයන්න්ගේ මරණයට සහභාගී වූ හැම කෙනෙක්ම ඔවුන් වහන්සේ සමග සදාචීවනයේ සඳහා නැවත නැගිටින්නට සලස්වනු මැනව උත්තානේ බලාපොරොත්තු ඇතිව මිය ගිය අපගේ සහෝදර සහෝදරියන්ද ඔබ වහන්සේගේ දයනුකම්පාව කෙරෙහි විශ්වාසය ඇතුව නැසුණු අනිකුල් සියල්ලන්ද සිහි කර ඔබ වහන්සේගේ ශ්‍රීවත මණ්ඩලයේ ආලෝකයේ වෙතට පිළිගත මැනව අප සියල්ලන්ට දයනුකම්පා කළ මැනව භාග්‍යවත් දේව මාතාවන් වන කුමරි මරියාවන්ද උතුමියගේ දම්පති වූ භාග්‍යවත් ජොසේ මුනිතුමන්ද භාග්‍යවත් අපෝස්තුළු වරුන්ද සෑම කාලයක් වී ඔබ වහන්සේගේ කැමැත්තට කරමින් දිවිගෙව සියලුම සුදුවන්තයන්ද සුදෝ ජොසේ වාස් සුදෝ අන්තෝනි සුදෝ සෙබස්තියන් සහ දෙවෙනි චුවාම් පාවුල මුනිතුමන්ද සමග සදාචීවනයේට සහභාගී වන්නට අප සුදුසුසන් කළ මැනව තවද ඔවුන් හා සමග ඔබ වහන්සේට ප්‍රශංසා කිරීමටද ඔබ වහන්සේගේ මහිමය වර්ණනා කිරීමටද ඔබ වහන්සේගේ පුත්‍ර වූ ජේසු ක්‍රිස්තුන් වහන්සේ මගින් අපට වරම් දුන මැනව දැන් අපි දොත් මුදුන් දී ජීවමානව අපමැදේ වැළ සිටින්නා වූ ස්වාමින් වහන්සේට අපගේ ගෞරවය වන්දනාව ප්‍රශංසාව පුද කර සිටිමු ඔවුන් වහන්සේ මගින්ද ඔවුන් වහන්සේ සමගද ඔවුන් වහන්සේ කෙරෙහිද සියලු බලැති දෙවි පියාණනි සුදාත්මෙනන් වහන්සේ හා සමග එක්ව වැඩවසන්නා වූ ඔබ වහන්සේට සකල ගෞරවයත් මහිමයත් සදාටම අත් වේවා ආමෙන් ගැලවීම දායකන පනතින් ප්‍රගුණ වී දේව උපදේශයෙන් පුහුණු වී අපි එදිටරව මෙසේ ආඥා කරමු ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි ඔබ වහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා ඔබ වහන්සේගේ රාජ්‍යය පැමිණේවා ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගෙහි මෙන් මෙලොවෙහි දිට වේවා අපගේ එදිනෙදා භෝජනය අද ප්‍රදානය කළ මැනව අපට වර්ධ කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කළ මැනව පාප අවස්ථාවන්ට අසිරීමට අප දිද නොදී අයහපතින් අප මුදාගත් මැනව ස්වාමිනී සිරු අයහපතින් අප මුදා ගන්නාක් මෙන්ද අපගේ මෙම ජීවිත කාලයේදී අපට සාමය දෙන මෙන්ද අපි අයදිමු එද බොහන්සේගේ කරුණාබර පිහිට ලැබ නිරතුරුව පවින් මිදී සියලු කරදරයෙන් සුරක්ෂිත වී අපගේ ගැලුම් කරුවානන් වන ජේසු ක්‍රිස්තුන් වහන්සේ නැවත පැමිණීමේ භාග්‍යවත් අපේක්ෂාවෙන් අපි වෙසෙන්නෙමු මක්නිසාද රාජ්‍යද බලයද මහිමේද සදාටම වහන්සේගේ සාමය ඔබ සමග තබා යමි මාගේ සාමය ඔබට දෙමි සුවකීය ශ්‍රාවකයන් නමතා වදාළ ජේසු ක්‍රිස්තුස් ස්වාමිනී ඔබ වහන්සේ අපගේ පාපයන් නොතකා ඔබ වහන්සේගේ ස්වභාවයේ විශ්වාසයේ සලකා
වහන්සේගේ කැමැත්ත පරිදිම ස්වභාවයට සාමයේද සමගියද දානේ කරන්නට කරුණා කළ මැනව ඔබ වහන්සේ සදාටම වැඩවසනසේක රජකම් කරනසේක ආමේන් ස්වාමීන් වහන්සේගේ සාමය ඔබ සමග නිතරම පවතිවා ඔබ සමගද පවතිවා අපි කෙනෙක් කෙනාට සාමේ පතමු लोवे पावहारीन देवाज बालकयानने अबर करुणाकल मैनव लोवे पावहारीन देवाज बालकयानने अबर करुणाकल मैनव लोवे पावहारीन देवाज बालकयानने अबट सामय दुन मैनव मेन्न देवाज बालकयानो मेन्न लोवे पावदुरन तेरन वहन्से අජ බාලකයාණන්ගේ භෝජනයේට කැඳවීම ලද්දෝ භාග්‍යවන්තයෝය ස්වාමිනී ඔබ වහන්සේ මාගේ නිවසට වඩින්නට මම සුදුස්සෙක් නොවේමි එහෙත් වචනය පමණක් පදාල මැනව එවිට මාගේ ආත්මය සුවවන්නේ සම්හන්සේගේ සෙස स्वामी दरुवनी ओब वांसे सत्र सादे वेड सिटिन बाप मम विश्वास करमी सियलुम वर प्रसाद उबगें लबागन्ट पुलुवन बाप मम अदहा गनीमी मेवन तुरुम ඔබට විරුද්ධව කළ අනදරවලට බෝසේ වික්ෂෝප වෙමි මේ ආදරය නිසා ඔබව සක්‍රමේන්තු ආකාරයෙන් දැන් ලබා ගන්නට නොහැකි බැවින් आत्मिक आकारेन मत लबा गन्नट कैमतीवे बोसे आशावेमी स्वामी दरुवनी मागे हृदयट वडिनवा सोंदे उबवांसे सबैलेसिन දැන් මා වෙත වැඩි ආසේ සිපාචාර කර ස්තුති කරමි ඔබට වැඩියෙන් වෙන කාටවත් ආදරේ නොවේමි ඔබගෙන් කිසි කලෙක අහක් නොවන්නට මට කරුණා කළ මැනව ආමෙන් අපි යාඥා කරමු ස්වර්ගීය පියාණනි මේ සුමధుර භෝජනය නිතර ලබා ගන්නා අපගේ අධ්‍යාත්මික අභිවෘද්ධිය සැලසුව මැනව අපගේ දිනදා ජීවිතයේ අවශ්‍යතාවයන් සපුරාලනු මැනව සදාතනික ජීවිතයේ සම්පත් දෙස අපගේ සිත් නිරතුරු යොමු කළ මැනව මේ කී දේ අප ස්වාමීන් වන ජේසු ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා ආමෙන් ස්වාමීන් වහන්සේ ඔබ සමග වෙනසේක්වා ඔබ සමගද වෙනසේක්වා සර්ව පරාක්‍රම දේ මහෝත්තමේ අනන්වන පියානෝද පුත්‍රයානෝද ශුද්ධාත්මයානෝද ඔබ සියලු දෙනා ආශිර්වාද කර ආරක්ෂා කරනසේක්වා ආමෙන් යන්න ප්‍රේමයෙන් ජීවත් වන්න දෙවියන් වහන්සේට ස්තුත්‍ර වේවා